අර වන්තිම අදවත් න්‍යාය පත්‍රය හරියට කරන්න ඉඩ දෙන්න. ඔබතුමා ඊයේ මතු කරපු ප්‍රශ්නේ මත අදත් අහන්නේ නලින් බණ්ඩාර මැතිතුමා. පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු නියෝජ්‍ය කතානායකතුමා මොකද දැන් පොයින්ට් ඔෆ් ඕඩර් අංක කියන්න ඔබතුමාගේ. ඔබතුමා ස්ථාවරණයක 87-2 යටදී ඔබතුමා බලන්න මේ කාරක සභා. කාරක සභා යටතේ දැන් කෝප් කාරක සභාවේ භාගයට භාගයක් අයින් වෙලා. ඔබතුමාලා තාම තීන්දුවක් ගත්තේ නැහැ. දැන් මම අයින් වුණේ නැහැ. නමුත් ඔබතුමාලා උත්තරය දෙන්න. 87-2 එහෙම එකක් නැහැ. වළංගු භාවයක් නැහැ. 87-2 එහෙම එකක් නැහැ ඔබතුමා හරියට අංක කියන්න. වංක වර්ධින් නැති. ඔබතුමා කියන්න උත්තරය දැන් ඊයේ උත්තරය දුන්නේ. ඔබතුමා ඊයේ කතා කරපු එකට පැහැදිලි උත්තරයක් දෙන්න. ඔව් ගෙවින්ද මැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ කියන්න. මේ බොරු කළා සභාව අසීරුතාවයටපත් කරන්න එපා. නායකතුමනි දැන් මේ අර බැංකුව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සාකච්ඡාවේදී දැන් ගරු විපක්ෂ නායකතුමත් කිව්වා අලුත් පනතෙන් බලාපොරොත්තු වුණේ දේශපාලඥයාගේ මහ බැංකුව නිදහස් කිරීම. හරි හරි ඒ ගැන කතා කරලා අර මැතිතුමා ඇති දැන් ඇති ඇති විවිධ වැරදි මත සමාජය තුල සංසරණය වෙනවා. ඒක නිසා මම කල්පනා කළා රජයේ ගිණුම් පිළිබඳ කාරක ස්වභාව ස්ථාවර නියෝග වල 119 යටතේ තිබෙන්නේ. ඊළඟට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක ස්වභාව තින්නේ ස්ථාවර නියෝග 120 යටතේ. ඒතර ස්ථාවර නියෝග 121 එකේ තේරීම් කාරක ස්වභාව විසින් නම් කරු ලබන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් නොවන සමාජික මන්ත්‍රීවරයන් 16 දෙනුගෙන් සමන්විත පොදු ව්‍යාපාරම් කාලය වෙන මේ පොඩි සංශෝධනයක් වෙලා තිනවා. මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අපි ලීඩර්ස් මීට් එකේදී සාකච්ඡා කරපු විදිහට ඒ අනුපාතය එනවා. හැබැයි මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක ස්වභාවයේ සභාපතිවරයා පත් කරන්නේ ජනාධිපති හෝ අගමැති හෝ කතානායකතුමා නෙවෙයි. ඒක මේ ස්ථාවර නියෝගය ඉතා පැහැදිලිව තිනවා. යම් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ වෙනකොට තේරීම් කාරක සභාව විසින් එතෙන්ට යෝජනා කරලා තිබෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සංවිධායකරුන් විසින් යෝජනා කරන නම් එතෙන්දී ස්ථිර කළ කොමිටුවේ සමාජික ඇට කරු කතානායකතුමා නිවේදනය කරනවා. එතකොට ඒ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කෝප් කමිටුවේ ප්‍රථම රැස්වීමේදී තමයි කෝප් කමිටුවේ සභාපතිවරයා තෝරා ගන්න ලබන්නේ. ඉතින් එතුමන්ලා ඒ මම අවධානය යොමු කරන්නේ මේකේ ස්ථාවර නියෝගයේ තියෙන වගන්තියට. එතකොට දැන් කෝප් කමිටුව හරියට ස්ථාපනය වෙලා නැත්තම් ඔබතුමා මතු කරන ප්‍රශ්නේ එක. දැන් මේ වෙනකොට කෝප් කමිටුව රැස් වුණා සභාපතිවරේ පත් කරගත්තා. ඊට පස්සේ දවසින් දවස සමාජිකව අස්වැවි යනවා. එතකොට කෝප් කමිටු සිටියුතු මුළු නියමිත මේ සමාජික සංඛ්‍යාව නැහැයි කියන පදනමයි දැන් මේ අරන් තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ මන්ත්‍රීවරුන් විටින් විට දැනුම් දීම කරන නිසා ගරු කතානායකතුමාට පුළුවන් ඒ පිළිබඳව සම්පූර්ණ ඉල්ලාසීමේ ලිපි ටික බලලා එක්කෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අස් වෙලා තියෙන විපක්ෂයට දැනුම් දෙන්න පුළුවන් පත් කරන්නයි කියලා. එහෙම පත් වීමක් වෙන්නේ නැත්නම් ඊට පස්සේ මේ පිළිබඳව මේ පිළිබඳව තීන්දුවක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕප් කමිටුවේ සභාපතිපත් කරන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නෙවෙයි. ඒක ඒ කමිටුවේ සමාජික විසින් පත් කරන දෙයක්. ඔව් ඔබතුමා කියන මොකද්ද? ප්‍රීති ප්‍රශ්නවා ගරු සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාට දැන් 40 සැඳරිය නිසා මට කන්නඩ දෙකක් පාවිච්චි කරන්න දෙන්නේ පොඩි වංගේ පොඩ්ඩක් එහෙම වුණා. මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමාගේ පැහැදිලි කිරීම හරි. දැන් මෙතන තියෙන්නේ සම්ප්‍රදායන් පිළිබඳව ප්‍රශ්නයක් සහ විශ්වාසනීය භාවය පිළිබඳව ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තුවේ කවදාවත් කෝම් කමිටුවට පත් කරපුවාය අයින් වෙලා නැහැ. හැබැයි මේ එක්කෙනා දෙන්න තුන්දෙනා හතර දෙනා දැන් මං ඉදන්නේ මම විතරක් දන්නා ඉතුරුලා දෙන්නේ. මම තාම අයින් වුණ නැත්තේ යම් කිසි හේතුවක් හින්දා, තාක්ෂණික හේතුවක් හින්දා. හැබැයි ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මේක අපේ සමස්ත පාර්ලිමේන්තුවට හොඳ දෙයක් නෙමෙයි. හොඳයි මේ නියෝජ්‍ය
ඔබතුමාට අවස්ථාව දෙන්න විශේෂයෙන්ම නීතිපතිව විකනකාධිපතිවරයාත් එක්ක එකට ඉඳගෙන වැඩ කරන්න ඕන මේ සභාපතිවරයා. හැබැයි මේ විදියට විශ්වාසනීයභාවයේ කඩ වුණාම ඒ නිලධාරින්ටත් මේ විදියට වැඩ කරන්න බැරි වෙන නිසා කරුණා කරලා ආණ්ඩු පක්ෂයේ තීන්දුවක් අරගෙන ඒ සභාපතිවරයා පත්තුරු සභාපතිවරයාට ඉල්ලාස්සලා විපක්ෂයට දෙන්න බැරි නම් වෙන පිළිගත හැකි අවම පිළිගැනීමක් කර පිළිගන්න පුළුවන් පුද්ගලෙක් සභාවට පත් කරන්න මම ඒ නිසා කියනවා යනවා නම් අනේ මං අරන් යන තරකට යන්න රත්තරන් කියලා. හොඳයි බොහොමස්. විපක්ෂ නැතුමා කැටියෙන් අවසන්. මම ගරු සභානායකතුමා මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. දැන් ඔබතුමා කිව්වා ක්‍රමවේදය. ක්‍රමවේදය තමයි ඔය සිලෙක්ට් කරන කමිටි එකකින් ඒ කරන ක්‍රියාවලිය. අපි ඇත්ත කතා කරමුකෝ. දැන් හර්ෂ ඩිසිල්ලා මැතිතුමා පත් වුණේ එහෙම නෙවෙයිනේ. හර්ෂ ඩිසිල්ලා මැතිතුමාව පත් කරේ ජනාධිපතිතුමා මැවිල්ල. නැහැ කියනවද? නැහැ කියන්නේ නැහැ. පොඩේ. තපරේ නැහැ ඉද. ඉතින් ඔය ඔබතුමා ඉදිරිපත් කරන න්‍යාය, ඔය ස්ථාවර නියෝග, ඔය ක්‍රියාපටි පාටිය ඕවා නිකන් එළියට සෙල්ලන්නේ. ආ හර්ෂ ඩිසිල්වා මැතිතුමාව මුදල් කාරක සභාවේ සභාපති කරේ වෙන කවුරුත් නෙවෙයි ජනාධිපතිතුමා කියලා එතුමම කියන. ජීවිත මේ එතුමමම රැස්වීමට. හොඳ නරක නෙවෙයි මම කියන්නේ. ඒක බොහොම හොඳයි. ඒක කරන්න තිබ්බේ අපි කිව්ව වෙලාවේ මුලදිම මේ වර්තමාන කතානායකවරයා ඒකට කරන්නම් කියලා අර මේ අරගලයේ කාර්ය පොරොන්දු වෙලා ඊට පස්සේ අමතක කරා. නෑ ඒකනේ මම කියන්නේ. දැන් ඔබතුමා ඔහොම කිව්වට ඔක හරි. ඉතින් පොතේ ඔහොම තමයි. පොතේ ඔහොම තිබ්බට ඇත්ත කතා කරමුකෝ. නායකයා තීන්දුව කරොත් මේක විපක්ෂයට දෙනවයි කියලා විපක්ෂයට දෙනවා. නායකයා තීන්දුව කරොත් අහවලාට දෙනවයි කියලා අහවලාට දෙනවා.